iru resn paayan himidiriye rahasin rahasin ob handuwa pura hand paayan pun poda rahasin rahasin ob handuwa ओबगे मदरुवन रजुन करन्नट हेंडुवाय सिहिनिन पवा अम्मा केनेक केला कियन्ने मरण काम अडन चरितयक मरण काम सामान्यन दारुओ हिंदा अम्मला के एस्वलिन वेटन कांदुलू तुंगा कहारे कर वेटेना हेतु तुनाक हिंदा अम्मला के एस्वलिन कांदुलू वेना दारुओ हिंदा एक दुकट देख लज्जावट तुन सातुटट मंदन अब कहना अब मम मंग हिंद मगे अम्मा के वीपुर वेटिलती दुकटाई लज्जावटाई कंदलू दरु हिंद सतुटट हंडन अम्मलव होयागन बैरी तरा अब एमोन देवनाथ अंड अंड हरि दरुवांगे पस्से पारे वेटिला इन्ने एकम चारिते अम्मा मुन देकलात करान्न पुलुवान लुकुम अपराधे करला ए दरुवाव अरगेन गियात पोरकेट ओय पस्सेन एत्तटम हदवतिन्म अंड अंड एन एकम चारिते अम्मा जीवत वेला इन्न कम्मा अपे हेवनेल्ल वगे अपि प्रतिक्षेप कलात् अपि अतहरला दम्मत् अपे पस्सेन एन मे लोके तियेन ऐत्तम आदरे अम्मगे आदरे सर मगे दरुवा मोन वरद्दक् कलाटद रिमन कले सर मोन वरद्दक् कलाटद मोन वरद्दक् नोकरोटद कियला अहनवा अने सर मगे दरुवा अहिंसकेक् ने කාටවත් වැරද්දක් කරන්නේ මගේ පුතා අම්මේ තමන්ට තමන්ගේ පුතා හොඳ ඇති අම්මලා කොහොමත් ඉතින් තමන්ගේ දරුව සුද්ධ කරනවානේ අනේ සර් මගේ දරුව මොන අපරාධයක් කළාටද මෙහෙම ගෙනාවේ තමුන් දන්නවද තමුන්ගේ පුතා නම්බර් 1 කුඩෙක් කියලා කුඩෙක් විතරක් නෙමෙයි කුඩු ඩීලා කෙනෙක් කුඩු මුද්දලාලි කෙනෙක් ඒ විතරක් නෙමෙයි තමුගේ පුතයි මිනිහාගේ කුඩු සෙට් එක එකතු වෙලා දැන් කීපයක්ම මංකොල්ල කාලා තියෙනවා තමුන් එනවා තවත් පුතා සුද්ධ කරන්න මංකොල්ල කාර්යය පුතේ උඹ මංකොල්ල කෑවේ කඩ නෙමෙයි පුතේ උඹ මංකොල්ල කෑවේ මගේ ආදරේ මගේ තාත්තගේ මහන්සිය මගේ කිරිවලට හැරවුණුල්ලේ තාත්තගේ දහඩියට හැරවුණුල්ලේ අම්මා කෙනෙක් දරුවෙකුට නමක් තියන්න කොච්චර ආශාවෙන්ද අම්මයි තාත්තයි එකතු වෙලා දරුවා ඉපදෙන්නත් කලින් පිරිමි දරුවෙක් නම් අපි පුතාට මෙහෙම නමක් තියමු ගෑනු ළමෙක් නම් අපි මෙයාට මෙහෙම නමක් තියමු දෙන්න එකතු වෙලා කතා කරනවා ඒ දෙන්නගේ නම් දෙකේ එක්කෝ මුල් අකුරු අරගෙන එහෙම නැත්නම් දරුවා ඉපදුනාට පස්සේ ඒ මාසේ ඉන්න ශුද්ධවන්තයෙක්ගේ නමක් අරගෙන මහ පුදුම ආදරයකින් ආශාවකින් තමයි නමක් තියන්නේ දරුවෙකුට එහෙම ආදරෙන් නමක් තියපු දරුවෙකුට සමාජය මේ වගේ නමක් දෙද්දි
කුඩෙක් කුඩු ඩීල කෙනෙක් දූෂකෙක් මංකොල්ලකාරෙක් යමගේ තාත්තගේ හිතවලට කොච්චර ඉදෙනවද කිරිතුල් හමුවේ ඔබ පෙව් කිරිවල සිරුරේලේවල් මල් දැලුවා ඒ පෙව් කිරිවල පව් හරවන්නට අම්මේ මදි මම පින් කෙරුවා තැනක හිඳ පුතුනේ කියා මට අමතන්න එන්නම් සොයා තමන්ගේ සතුට වෙනුවෙන් ආත්මාර්ථකාමී අදහස් වෙනුවෙන් නීති විරෝධී වැඩ කරලා අහුනාට පස්සේ රිමාන්ඩ් එකට එහෙම නැත්නම් පෝරකයට අරගෙන යන දරුව පස්සේ අඬ අඬ යන අම්මගේ ඇස් වලින් වැටෙන කඳුළු අතරේ යහපත වෙනුවෙන් අනුන් ගලවන්න සාධාරණ වෙනුවෙන් කතා කරපු ජේසු පුතා පස්සේ යන දෙවම්මගේ ඇස් වලින් වැටෙන කඳුළු අතරේ වෙනසක් තියනවාද? ඔව්. අනිවාර්යෙන් ඒ කඳුළු අතර වෙනසක් තියෙනවා. නීති විරෝධී වැඩ කරලා ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් අයහපත කරපු දරුව වෙනුවෙන් අඬද්දි ඒ අම්මලගේ ඇස්වල තියෙන කඳුළු දුක විතරමයි. ලැජ්ජා විතරමයි. අඬන වාරයක් පාසා ඒ කඳුළුත් එක්කම පන්න පිටින් අම්මලා දිය වෙනවා. ඒ කඳුළු දැක්කොත් දරුවෙක් ඒ දරුවත් දිය වෙන්න ගන්නවා. ඒ කඳුළු වල තියෙන්නේ වේදනාව විතරමයි. ලැජ්ජා විතරමයි. හැබැයි ජේසුගේ අම්මගේ ඇස්වලින් වැටුණු කඳුළු වල දුක තිබ්බා. ලැජ්ජාවක් තියෙන්නේ නැති. හැබැයි ඒ දෙකටම වඩා සතුටක් තිබ්බයි කඳුළු වල. ඇයි ජේසු දුක් විඳින්නේ යහපත කරන්න ගිහිල්ලා. තමන් වෙනුවෙන් නෙමේ අනුන්න ගලවන්න ගිහිල්ලා. මේ පුතා දුක් විඳින්නේ සාධාරණය වෙනුවෙන් කතා කරලා. අසාධාරණයට විරුද්ධ වෙලා. අයුක්තියට විරුද්ධ වෙලා. ඒ නිසා ඒ අම්මගේ ඇස්වලින් වැටෙද්දි කඳුළු. ඒ කඳුළු වලට තිබ්බා අභිමානයක්. ඒ කඳුළු වලට තිබ්බා ශක්තියක්. ඒ කඳුළු වැටෙන්න වැටෙන්න අම්මා දියුනේ නෑ විශ්වාසය තවත් ශක්තිමත් වුණා. අනේකයි මේ කඳුළු අතර තියෙන වෙනස. මට නිකමට හිතෙනවා ජේසුත් එක්කම අරගෙන යන්න නැතිනේ අර දකුණේ හොරාවයි වමේ හොරාවයි. ඒගොල්ලෝ ගියා කියලා හිතමුකෝ. ජේසුගේ පස්සෙන් අම්මා ගියා වගේ මරියතුමි ඔය දකුණේ හොරයි වමේ හොරයි පිටිපස්සෙනුත් යන්න නැතිනේ ඒ අම්මලත් මං හිතනවා. එතකොට ඒ ගිය දකුණේ සොරාගේ වමේ සොරාගේ අම්මලගේ ඇස්වලින් වැටුනේ ඒ කඳුළු පන පිටින් මරන්න නැති ඒ අම්මලව. ඒ කඳුළු දැක්ක දරුවන්ගේ ඒ දකුණේ සොරාව වමේ සොරාව පන්න පිටින් පුච්චන්න නැති ඒ කඳුළු. මොකද ඒ කඳුළු දුකේ ලැජ්ජාවේ කඳුළු නිසා. හැබැයි මේ ජේසු පුතා පස්සේන අම්මගේ කඳුළු ශක්තිමත් වැටෙන වැටෙන කඳුලක් ගානේ ශක්තිමත් කරන්නේ නැති ජේසුව. මොකද අම්මගේ කඳුළු දෙවම්මගේ කඳුළු එතන තිබ්බා සතුටක් අර දුක ලැජ්ජාව පරයා ගිය. අම්මා දැනගෙන හිටියා පුතා මේ දුක් විඳින්නේ ඇයි කියලා.
මේ නිന്ദා විඳින්නේ ඇයි කියලා. මොකද අම්මට තිබ්බයි වගේම අත්දැකීමක් මා ප්‍රේමන්තේනි. අම්මට තිබ්බයි වගේම අත්දැකීමක්. යහපත වෙනුවෙන් දෙවියන් වෙනුවෙන් ජීවිතේ කැප කරද්දි වැය කරද්දි මිනිසුන්ගෙන් එන නිന്ദාව අපහාසය දෙවම්මත් විඳ කාලයකට ඉස්සෙල්ලා. මතක ඇති ඔබට. තම විවාහ කිවිසගෙනත් පිරිමියෙක් නෑ ළඟ. ඒත් දරුවෙක් ලැබෙන්නෙද්දි ගම්මු හදන්න තිනේ කටකතා ගොඩක්. මේ ගෑණිට ළමෙක් ඉන්නවා පිරිමියෙකුත් නැතු. කා එක්ක නිදාගෙනද දන්නේ නෑ. ඇති වෙන්න කතා කියන්නේ නැති. හදන්න නැති ගොඩක් ඒ වගේ කතා. රිද්දන්න නැති ගොඩක් දෙවම්මව. හැබැයි දෙවම්මා දරාගෙන ගියා ඒ කුරුසේ ඒ වේදනාව. එහෙනම් දෙවම්මට මේක හුරුයි. යහපත කරලා කඳුළු හලන එක දෙවම්මට හුරුයි. ඒක හරි ලස්සනට කියනවා බාලුලි ලොලි කියන ගීතිකාවේ මෙන්න මේ විදිහට. කුසට නුඹ ආදා පටන් අපමණක් නින්දා මාත් සමගින් දරාගත් පුත් මාත් ඉන්නම් නගිමු මේල් කඳුළු කුමටද මහේ පුතේ බලාපන් ඇස් දෙක මගේ දිරිය දිවිසින් අරගනින් නුපේ මෙහෙවර නිම කරන් නුපේ මෙහෙවර නිම කරන් බලන්නේ ගීතිකාවේ මා ඔබට මුලින් කිව්වා වගේ දෙවම්මටත් මතකයේ තිබ්බා හුරුවක් තිබ්බා යහපත වෙනුවෙන් දුක් විඳලා ජේසුස් දරාගෙන ගියා අපහස අස්සේ එහිඳ නේද දෙවම්ම කියන්නේ මාත් සමගින් දරාගත් නුඹ පුතේ උඹත් මාත් එක්ක දරාගෙන හිටියා කාලයක් නින්දා පරුෂ මිනිස්සු කියපු කටකතා තාත්තෙක් නැති පුතෙක් මේ උඹට ඇහෙන්නේ නැති කුස තුලෙද්දි හැබැයි මට මතකයි පුතේ උඹ මාත් එක්කව දරාගත්තා එහෙනම් මේ උඹේ අම්මා මේ වෙලාවේ මමත් ලෑස්ති උඹත් එක්ක හැම දෙම දරා ගන්න. ඔය නිന്ദා අපහස් හරි දේ කරලා අහගන්න. මට ඒව පුරුදුයි පුතේ. මාතින්නම් නගිමු මේ හෙල කොච්චර ලස්සනද. පුතාට ශක්තියක් වෙනවා අම්මා. යහපත කරලා කවදාක්වත් විඩාවටපත් වෙන්නේ නැහැ. ඒක අම්මට තිබෙත් නැහැ. ඒක අම්මා පුතාගෙන් දකින්න කැමතිත් නැහැ. කඳුළු කුමටද මයි පුතේ බලාපන් ඇස් දෙක මගේ කඳුළු යනවා මිනිස්සෙ ඉන්නේ වේදනාවට දුර්වලකමට කඳුළු යනවා ඒත් පුතේ බලපන් මගේ ඇස් දෙක මේ වැටෙන කඳුළු දුකට උ ඔබ මගේ පුතා හින්දා ලැජ්ජාවට හරි ඕන දෙයක් ඒත් පුතේ මේ ඇස්වල කඳුළු දිලිස්සෙනවා සතුටට ඇයි මගේලේ යහපත වෙනුවෙන් දුක් විඳින්නේ මේ මේ මගේ ලේ මගේ නම අරගෙන යන්නේ මේ අම්මට මේක ගෞරවයක් මේ ජේසු විඳින දුක ගෞරවයක් අපි නීති විරෝධී වැඩ කරලා දරුව දුක් විඳිද්දි ඒක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට අපකීර්තියක් වුණාට වටින දෙයක් වුණාට මේක දේව අම්මට ගෞරවයක් පුතේම දුක් විඳින එක යමු දිරිය දිවිසේ නරගනින් නුබේ මෙහෙවර නිම කරන් පුතේ අපි ඉවර කරමු අපේ මෙහෙවර නවත්තන්න එපා මේ ගමන බලන්න මේ අම්මා ජේසුට දෙන දිරිය
ශක්තිය. ජේසු වැටෙන වැටෙන මොහොතක් පාසා බලන්නේ නැති අම්මා දිහා අම්මෙමයි යනවා හරිද කියලා අහන්න. දරුවෙක් කොච්චර උස්මහත් වුණත් අම්මා කෙනෙකුට තාම පුංචි එකා වගේ. අපි මොන දේ කළත් අම්මලා අපේ පිටිපස්සෙන් ඇවිල්ලා අපි බලාපොරොත්තු නොවුණත් සමහරවිට අපි මේ විදි වැඩි හිටියෝ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අම්මගෙන් ගුණදොස් අහන්න. ඒත් අම්මා ඇවිල්ලා කියනවා ඇයි ඒ? අම්මලාට අපි හැමදාම පුංචි. අම්මලා හැමයි. මැරෙනකම් අම්මනේ. දේව අම්මා මෙතන ජේසු දේව පුතා කියන එක වෙනම කතාවක්. හැබැයි මේ තමන්ගේ ලේ කිරිවලට බීලා තමන්ගෙම කොටස මේ යන්නේ ඒ වැටෙන වැටෙන ලේ බින්දුවක් පාසා. දේව අම්මා ශක්තිමත් වෙනවා. ඒ ලේවලින් දේව අම්මාගේ කඳුළු වලින් මේ පොළොව තලය තව තවත් සරුසාර වුණා. පුතේ අපි යමු. මෙහෙවර අවසන් කරමු පුතේ. මොකද ඔබ කරන්නේ හරිද? ඒ නිසා අපි යමු මේ ගමන. ජේසු පුතත් එක්ක ආදර දුවේ පුතේ ඔබ ඔබව තියලා බලන්න. ඔබේ ගමන ඔබ කොහොමද යන්නේ? ඔබේ අම්මට තාත්තට ඔබ ශක්තියක්ද? ඔබ කරන දේවල් අම්මගේ තාත්තගේ ඇස්වලට දෙන කඳුළු ඒ කඳුළු දුකටද ලැජ්ජාවටද එහෙම නැත්නම් සතුටටද? එහෙම නැත්නම් ඔබ ඔබේ දෙමාපියන් පන්න පිටින් පුච්චනවාද හැමදාම? දිය කරනවාද? අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මම මුලිනිත් කිව්වා ඔබෙන්න කලින් ඉඳලම සැලසුම් කරන්නේ ඔබව මේ ලෝකෙට ලස්සන දරුවෙක් කරන්න. එකින් මම අදහස් කරන්නේ නෑ පුතේ දුවේ ඔබට නිදහස නෑ කියලා ඔබට ඕන දේ කරන්න. අම්මා තාත්තා ඔව් අම්මා තාත්තගේ සිහිනයන් අම්මා තාත්තට ඕන කරන හැමදේම දරුවන්ගෙන් කරගන්න ඕන කියන එක නෙවෙයි මම මේ අදහස් කරන්නේ. නෑ එහෙම නෙමෙයි. අම්මා තාත්තා හැම වෙටම දරුවන්ට නිදහස දෙන්න ඕනේ. දරුවන්ගේ ජීවිතේ හදාගන්න. හැබැයි අම්මා තාත්තා පිටිපස්සෙන් ඉන්න ඕනේ දරුවන්ට ඕන වෙද්දි හැම වෙලාවකම. දරුවොත් දැනගන්න ඕනේ ඒ නිදහසත් එක්ක ජීවිත ගොඩනගන්න ජීවිත විනාශ කරන්න නෙවෙයි. දේව අම්මා ජිසේතුමා ජේසුට දුන්නු නිදහස ළමා කාලේදී දේව අම්මා තරුණ කාලේදී ජේසුට දුන්නු නිදහස හරි දේ කරපම් පුතේ කියලා ජේසු ඒක අකුරටම කළා. ඒ හින්දා දේව අම්මා ගාව නොහිටියත් දේව අම්මාගේ ඇස් දෙකේ හිටියා ජේසු. දේව අම්මා දැනගෙන හිටියා මගේ පුතා කොහේ හිටියත් මගේ ඇස් මානේ නොසිටියත් මගේ පුතා කරන්නේ හරි දේ කියලා. දේව අම්මට එක එක කට කතා එන්නේ නැති ජේසු ගැන මේ විදිහට කරා මේ විදිහට කළා කියලා මේ විදිහට එක එක සම්බන්ධ තියෙනවා කියලා. හැබැයි අම්මා දන්නවා පුතා ගැන. ඔය කවුරු මොනා කිව්වත් අම්මා දන්නවා පුතා ගැන. අම්මා කෙනෙක් තරම් දරුවෙක් හඳුනන්නේ නැහැ වෙන කවුරුත්. ඒ හින්දා අම්මා දැනගෙන හිටියා ජේසු කරන්නේ මොනවාද? ඒ හරි දේ කියලා. අන්න ඒ විශ්වාසය තමන්ගේ අම්මට තාත්තට තියන්න පුතේ. අම්මාගේ තාත්තගේ හිත්වල අනේ විශ්වාසය තියන්න. ඇස් මානෙන් එළියේ කොහේ හිටියත් ඔබ අම්මාගේ තාත්තගේ විශ්වාසය රකින්නවා කියලා. මොකද්ද ඒ විශ්වාසය? මේ ලෝකේ හරි දේ කරනවා කියන විශ්වාසය. මෙතුවක් කාලයක් ඒ ඇස්වලට දුන්නේ ලැජ්ජාවට දුකට කඳුළු නම් පුතේ දැන්වත් ඒ අම්මට සතුටට කඳුළු ටිකක් දෙන්න. මැරෙන්න කලින් අම්මට තාත්තට හිනා වෙලා මැරෙන්න සතුටු කඳුළු හෙලලා මැරෙන්න එක හරි අවස්ථාවක් දෙන්න. අපි අම්මේ ඔබ දෙවම්මා වගේ වෙලා පුතේ නුඹ ජේසු වගේ වෙලා පුළුවන් නම් ඔබේ මගේ කුරුසෙ අරගෙන ගිහිල්ලා කල් වාරියේ අවසන් කරන්න ඔබේ මගේ මෙහෙවර පූජකයෙක් හැටියට පැවිදිවරයෙක් හැටියට වරියක් හැටියට එහෙම නැත්නම් ගිහියෙක් හැටියට ඔබට මට ඔබේ මගේ මෙහෙවර කරන්න පුළුවන් නම් අම්මා තාත්තා දරුවෝ එකට එකතු වෙලා ඒක හරි ලස්සනයි. අපි ආයෙත් ගයමු ඒ දේව අම්මගේ ගීතය. ශක්තිමත් කරපු ජේසුව කඳුළු වලින් සතුටු කඳුළු වලින් දේව අම්මා ජේසුව ශක්තිමත් කරපු ඒ ගීතය.
උසට නුඹ ආදා පටන් අපමණක් නින්දා මාත් සමගින් දරාගත් පුත් මාත් ඉන්නම් නගිමු මේ හෙළ කඳුළු කුමටද මයි පුතේ බලාපන් ඇස් දෙක මගේ දිරිය දිවිසෙන් අරගනින් නුපේ මෙහෙවර නිම කරන් නුපේ මෙහෙවර නිම කරන් අපි හැමෝටම පුළුවන් නම් එකට නිම කරන්න අපේ මෙහෙවර අපි හැමෝම සතුටින් නම් කොච්චර ලස්සනද අන්තිමේ දක්වාම අම්මේ තාත්තේ මම ඔබට ආරාධනා කරනවා දරුවෝ කියන්නේ දරුවනේ වරදින්න පුළුවන් ඒත් කවදාක්වත් ඔය හදවත කියන මහ ගෙදර වහන්න එපා දරුවන්ට වැරදිලා ආයෙත් එන්න තියෙන්නේ ඔය හදවත විතරයි කොච්චර ඔබේ නම අපකීර්තියට පත් කළත් ඒ දරුවන්ට ආයෙත් එන්න ඔය හදවතේ ඉඩ තියන්න මොකද ඔබේ පුතාට දුකට කවුරුත් නැහැ අන්තිමේදී ඔබ විතරයි ආදර පුතේ මැරෙන්න කලින් පුළුවන් නම් ඔය අම්මගේ තාත්තගේ ඇස්වලට සතුටු කඳුලක් එකතු කරන්න අන්නේදාට ඔබට තවත් ශක්තියක් ලැබේ ඔබේ ජීවිත කුරුසය අරගෙන ගිහිල්ලා අවසන් කරන්න ඔබේ මෙහෙවර නුඹේ මෙහෙවර නිම කරන්න